ගම්පා සෙත්මා රෝහලේ අධිපති වෛද්‍ය සරත් ජයසූරිය මහතා හමුවීමටයි. විශේෂයෙන්ම අපි දන්නවා ගම්පා සෙත්මා රෝහල මෙරටට මහත් ආභරණයක් වැනි, බස්නාහිර පළාතට පමණක් නෙමෙයි රටටම මහත් ආභරණයක් වැනි, ඉතාමත්ම හොඳින් වෙදකම මෙන්ම හෙදකම, වෙදකමටත් වැඩි හෙදකම වටිනවා කියලා කියනවා, වෙදකම වගේම හෙදකමත් ඉතා හොඳින් තම රෝහලට පැමිණෙන රෝගීන්ට ප්‍රදානය කෙරෙන රෝහලක් ගම්පා සෙත්මා රෝහල. ගම්පා සෙත්මා රෝහලේ අධිපති වෛද්‍ය සරත් ජයසූරිය මහතා මේ දින කීපේදීම විශේෂයෙන්ම මේ ගං වතුරෙන් ඇතිවෙච්ච ව්‍යසනයත් එක්ක සම්බන්ධ වෙමින් ඔවුන්ට කරන්න පුළුවන් අප උපකාර හැම පැත්තෙන්ම කරන අතර සබ්බදානං ධම්මදානං ජිනාති කිව්වා වගේ ධර්මය, එහෙම නැත්නම් දැනුම ප්‍රදානය කිරීමත් නිරන්තරයෙන්ම සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මේ ගං වතුරත් එක්ක මඩ වතුර, ජරා වතුර, කුණුකානු වතුර, මේ සියල්ල තමන්ගේ කකුල්වල අතපයවල ගෑවෙන, විශේෂයෙන්ම ගෙවල් සුද්ධ කරන්න ගියපුවාම මේ මඩේ බොහෝ දෙනෙකුට ලගින්න වෙනවා, මේ මඩත් එක්ක හැප්පෙන්න වෙනවා, මේ තුල ඇතිවෙන චර්ම රෝග ගණනාවක් වෙන්න පුළුවනි. අපි මේ පිළිබඳව විමසා බලන්න අද ડોક્ટર සරත් ජයසූරිය හමු වෙනවා. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔව්, ඇත්තටම මේ චර්ම රෝග වලින් වැළකෙන්න, නැත්නම් මේ චර්ම රෝග වලින් ආසාදනය වීම වළකා ගන්න, ආසාදනය වුණා නම් ඉන්පසු ප්‍රතිකාර ගන්න කොයි විදියටද අපේ ජනතාව යොමු විය යුත්තේ ડોક્ટર? ඇත්තටම ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක් චර්ම රෝගය. කියන්නේ විශේෂයෙන්ම ඇඟිලි කරුකුණු වීම, ඒ වගේම ඉකිලි වනවීම, ඒ වගේ රෝග ඉතාමත්ම බහුල වෙනවා මේ ගං වතුරකට පස්සේ. ප්‍රධානම හේතුව ඇත්තටම එකක් තමයි, කකුල් නම් වතුරේ තිබිලා ඒ වතුරත් එක්ක කරු අස්සේ මඩත් එක්ක තිබුණගෙන් පස්සේ ඒවා ඇත්තටම වනවෙන්ද, ඒ කියන්නේ නරක් වෙන්න උත්සාහ කරනවා. ඊට අමතරව ඉකිලි වල එන ප්‍රශ්න ඇති, ඇත්තටම වතුර ඉන්නකොට ඒ ප්‍රශ්නයක් එනවා. ඊට අමතරව පිරිසිදු කම්බල වල ප්‍රශ්නකුත් එනවා, මේ වගේ කඳවුරු වල ඉන්නකොට. ඒ නිසා බොහෝ විට මේක ඉතා බරපතල ප්‍රශ්නයක් කඳවුරු වල ඉන්න මේ අයට. ඉතින් ඒක නිසා මම විශේෂයෙන්ම මතක් කරන මේ වෙලාව පිරිසිදුකම කියන එක ඉතාමත්ම වැදගත්. වගේම අපි කිව්වට ඉතින් ඔයගේ පරිසරය දැනට අපි බලාපොරොත්තු වෙන පිරිසිදුකම ලබා ගැනීම ඉතාමත්ම අපහසුයක්. ඒත් පුළුවන් හැම මොහොතකදීම ඇඟිලිකරු සෝදලා පිහලා පුළුවන් වන් සර්ජිකල් ස්ප්‍රිට් එකක් හරි කාට හරි එන ඔය කැම්පේන් වල එන කට්ටියට හරි කියලා තියාගෙන ඒ වලින් කකුල් පිරිසිදු කරලා තියාගත්තොත් මේකින් තරමක් දුරට මඟ හරින්න පුළුවන්. ඊටත් වඩා වැදගත්ම දේ තමයි මේවා ඇත්තටම බලකින් මේ වෙලාව මේ වගේ වෙලාවදී ඇත්තටම ප්‍රිවෙන්ෂන්, ඒ කියන්නේ ඒවා එහෙම වළක්වා ගැනීම කියන එක ඉතාමත්ම අසීරු කාරණයක්. ඒක නිසා මම විශේෂයෙන්ම යෝජනා කරනවා වගේම ඉල්ලා සිටිනවා මේ ඔය බොහෝ විට ප්‍රතිකාර කරන මේ කණ්ඩායම් වෛද්‍යවරු සහ අනෙකුත් විශේෂ ප්‍රතිකාර කරන කණ්ඩායම්, ඒ සඳහා අවශ්‍ය ක්‍රීම් ජාති විශේෂයෙන්ම අරයන ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ විට අනිත් අමාරුවලට වඩා ගොඩාක් අය මේ වගේ වෙලාවදී එන්නේ එවැනි අසාධනත් එක්ක. සමහර අයගේ සම වියලන, සම දින අයගේ වියලන සම ප්‍රශ්න, ඊට අමතරව කුරුලය තියෙන අයගේ කුරුලය ප්‍රශ්න, ඒ වගේම ඉස්තොරි තියෙන අයගේ ඉස්තොරි ප්‍රශ්න, ඒ සියලුම ප්‍රශ්න මේ වගේ වෙලාවදී උග්‍ර වෙනවා. මොකද ඒගොල්ලන්ට කිසිම ඒ තියෙන කට්ටියට ඒ සඳහා ප්‍රතිකාරයක් කර ගැනීමට හැකියාවක් නෑ. ඒක නිසා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ වගේ වෙලාවට විශේෂයෙන් යන වෛද්‍යවරු කණ්ඩායම් සහ ඔය විශේෂයෙන්ම ප්‍රජාසත්කාර සේවාවල් හැටියට යන ඒ කණ්ඩායම් තුළ මෙවැනි ක්‍රීම් ජාති අරගෙන යනවා නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඇත්තටම එවැනි අය යනවා නම් මේ අපිට සෙත්මා රෝහලෙට උදව් කරන්න පුළුවන් එවැනි ක්‍රීම් ජාති ලබා දීලා විශේෂයෙන් යන කණ්ඩායම් වලට. මොකද අපි ගියාම බරපතල විශේෂ දකින දෙයක් තමයි වාකය අපි ක්ලිනික්ස් වලට ගියාම එන ප්‍රධාන කාරණාව උණයෙන් බිරිසාවක් ඇස්සට වඩා මෙවැනි හමේ තියෙන රෝග පිළිබඳ ප්‍රශ්නයි. ඉන්සම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ඔය යන කණ්ඩායමට විශේෂයෙන්ම සම පිළිබඳ අදාළ වන ක්‍රීම් වර්ග ඒ සම ගැරන් යනවා නම් විශාල ප්‍රමාණයක්. ඒක මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා කියලා.
හොඳයි ඩොක්ටර් සරත් ජයසූරිය මහතා ඉතා වැදගත් යෝජනාවක් කළා. ඔන්නම් පුළුවන්කම තියෙනවා ඒ ක්‍රීම් වර්ග ලබා දෙන්නත් කියලා මම හිතනවා. ඒ ඉතාමත්ම හොඳ ප්‍රදානයක්. මොකද කලින් අපි මේ ප්‍රශ්නවලදී සනීපාරක්ෂක තුවා වගේ දේවල් පිළිබඳව මීට පෙර ඉස්සර කතා කළේ නෑ. නමුත් දැන් අපි දන්නවා ඒවා ඉතාම වැදගත් කියලා. ඒ වගේම මේ චර්ම රෝගවලට බඳුන් වෙන අයට ප්‍රතිකාර කිරීම පිළිබඳවත් ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳවත් සැලකිලිමත් වීම වැදගත්ය යන්න පිළිබඳව අපේ අවධානය යොමු වීම ඉතා වැදගත්. කවුරු හරි මේ වගේ ක්‍රීම් වර්ග නැත්තම් මේ චර්ම රෝගවලට බඳුන් අයට උපකාර කරන්න අවශ්‍ය නම් ඩොක්ටර් කාවද හම්බ වෙන්න ඕනේ? නෑ, ඔය විශේෂයෙන්ම මගේ සෙත්මා රෝහලට කතා කරලා විශේෂයෙන්ම ඩොක්ටර් ජයසූරිය මාව අමතන්න කියන්නේ. එතකොට මං ඒ සඳහා අවශ්‍ය ක්‍රීම් වර්ග ලබා දෙන්න මට පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි ඩොක්ටර් ජයසූරිය. ගම්පහ සෙත්මා රෝහලේ අධිපතිතුමයි අපත් සමග හඬ ගුවන් විදුලියත් සමග එක්ව මේ දැනුම බෙදා හදා ගන්න උපකාර කළේ. බොහොම ස්තුතියි.